දැනට රාජසේවයේ නියුතුව සිටින 2016 ජනවාරි පළමුවන දිනෙන් පසු පත්වීම් ලැබූ පිරිසට විශ්‍රාම වැටුප් අයිතිය අහිමිවීම සහ රාජසේවයේ දින 180කට වඩා සේවය කර ඇති අනියම් ආදේශක සහ තාවකාලික සේවකයින් ස්ථිර කිරීම සඳහා පොදු වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා. මේ රාජ්‍ය සේවයේ රාජ්‍ය භාෂා කඩේම විභාගය වෙනස් කරන්න බෑ. ඒක රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ සෑම ආණ්ඩුවක්ම පිළි අරන් තියෙන දෙයක්. අනික අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජාතීන්ගේ මේ වර්ග තිබෙන ජන අනුපාතයත් එක්ක රාජ්‍ය සේවකයේ අය අනිවාර්යයෙන්ම දමිළ ඉගෙන ගත යුතුයි කියන ප්‍රතිපත්තිය ඒක වෙනස් කරන්න පුළුවන් එකක් නෙවෙයි. දැන් සෑම පාසලේම දමිළ උගන්වනවානේ. ඒක නිසා උතුරේ දරුවෝ සිංහල ඉගෙන ගන්න ඕනේ, රාජ්‍ය සේවයේ දමිළ ජනතාවත් සිංහල ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම සිංහල රාජ්‍ය සේවකයින් දමිළ ඉගෙන ගන්න ඕනේ. මේක වෙනස් වෙන්න හොඳ නැහැ. වැටුපිසමතා පිළිබඳව වෘත්ති සමිති කීපකින් කතා කළා, මේ පරිපාලන නිලධාරීන් සංගමෙන්. එතකොට දුම්රිය ලිපිකරුව ඇතුළු මේ කාරණා ටික වැඩි දීර්ඝව නැතුව සෑම වෘත්තීය සමිතියක් මට මේ තමන්ගේ තියෙන ගැටලුව සහ ඊට යෝජනාව ලිඛිතව දෙන්න මට.